ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න ඕනේ කියලා හිතන පුරුදු තියෙනවද? අද අපි කතා කරන්නේ ඒ ගැන. අපි හැමෝම ගත්තාම පුරුදු ගොඩක්. අපි හැමෝම පුරුදු ගොඩක් කියලා කිව්වොත් නිවැරදි. අපි හැමෝම ඉපදිච්ච දවසේ ඉඳලා මේ අද වෙනකම් අපි හැමෝම අපි මේ ජීවිත කාලය ඇතුළත පුරුදු කරපු පුරුදු ගොඩක් කියලා කිව්වොත් ඔයා මොකද හිතන්නේ? අපි හිතමුකෝ මම කන බොන විදිය, මම උදේට නැගිටින විදිය, මම දවස ගත කරන විදිය, මම ටීවී එකේ බලන දේවල්, මම අහන සින්දු, මගේ මූඩ් එක, මේ හැමදේම ගත්තාම අපි ජීවිත කාලය පුරාම පුරුදු කරපු පුරුදු ගොඩක් තමයි අපි හැමදාම ඩේලි කරන්නේ. ඩේලි හැබිට් එකක් විදිහට අපි කරන්නේ අපි හැමදාම පුරුදු වෙච්ච දේවල්. ඉතින් මෙහෙම අපි මේ පුරුදු වෙච්ච දේවල් අපේ ජීවිතේ වර්ධනය කරනවද නැත්නම් අපේ ජීවිතේ පල්හැට අදිනවද කියලා අපිට චුට්ටක් බලන්න වෙනවා. මොකද සමහර පුරුදු තියෙන පුළුවන් අපේ ජීවිතේට හොඳ පුරුදු නැත්නම් අපේ ජීවිතේ වර්ධනය කරන පුරුදු. සමහර පුරුදු තියෙන පුළුවන් අපේ ජීවිතේට එච්චර උදව්වක් වෙන්නේ නැහැ. අපේ ජීවිත තව තව පල්හැට අදිනවා වෙන්නත් පුළුවන්. ඉතින් කෙනෙක්ගේ ජීවිතයේ මේ පුරුදු කියන දේවල් දිහා අපි බලාගෙන හිටියොත් අපිට හිතා ගන්න පුළුවන් මේ කෙනා ඉදිරියේදී ඉදිරි අනාගතයේදී මොන වගේ දේවල් කරයිද මොන වගේ දේවල් නොකරයිද කියන කාරණාව. නමුත් මේ පුරුදු කියන දේවල් මම අර කලින් කිව්වා වගේ අපි ජීවිත කාලයක් පුරුදු වෙච්ච දේවල්නේ. ඒ කියන්නේ අපි ජීවිත කාලයක් එකම ක්‍රියාවක් එක දිගට කරපු හින්දා ඒක දැන් අපිට වැඩි හිතන්නේ නැතුව කරන්න පුළුවන්. හරියට දත් මදිනවා වගේ. අපි හැමෝම චූටි කාලේ දත් මදින්න අකමැතිනේ. අපිව ගෙදර අම්මලා තාත්තලා මේගොල්ලෝ අපිව බලෙන් තමයි දත් මද්දවන්නේ. කෝ බලන්න ඔයා හොඳට දත් මැදලද කියලා අපි කටැල්ල බලමු. මොකද අපි කැමැත්තේ හොඳට දත් මදින්න පොඩි කාලේ පුරුද්දක් නැහැ. කැමතිත් නැහැ. ඉතින් නමුත් අපිට හැමදාම මේ බලෙන් හරි අපිට දත් මද්දවනවනේ. කොහොම හරි උදේ නැගිට්ටම දත් මද්දවනවා, ඊට පස්සේ රාත්‍රි නිදාගන්න යන කලින් දත් මදින්න කියනවා. ඉතින් මෙහෙම අපි මේ අකමැති වෙච්ච ක්‍රියාව අපිට කොහොම හරි අපේ වැඩිහිටියන් කරවනවා. ඉතින් මේක අපි දන්නේවත් නැතුව අපි වැඩිහිටියන් වෙනකොට අපි නොදැනුවත්වම අපේ පුරුද්දක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපිට කවුරුත් කිව්වත් නැතත් අපි උදේට නැගිට්ටාම අනිවාර්යෙන් දත් මදිනවනේ. ඒ වගේම නිදාගන්න යන කලනොත් අපි අනිවාර්යයෙන්ම දත් මදිනවා. ඒ අපි දන්නේම නැතුව අපි එකම ක්‍රියාවක් ගොඩාක් කල් කරපු හින්දා ඒක අපේ පුරුද්දක් බවට පත් වෙලා තියෙන නිසා. ඉතින් මේ වගේ තමයි අපේ ජීවිතයේ තියෙන හැම පුරුද්දක්ම. හැම පුරුද්දක්ම අපි දීර්ඝ කාලයක් තිස්සේ එකම ක්‍රියාවක් කරපු නිසා අපි දන්නේම නැතුව අපිට වැඩි හිතන්නේ නැතුව දැන් ඒ දේ කරන්න හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ අර මම කලනත් කිව්වනේ මේ පුරුදු කියන දේවල් නරක දේවල් නෙමෙයි. මේකේ අපේ ජීවිතේ වර්ධනය වෙන පුරුදු තියෙන්න පුළුවන්. මෙතන අපේ ජීවිතේ පල්ලෙහාට අදින පුරුදු තියෙන්න පුළුවන්. ඉතින් දැන් මේ පුරුදු කියන දේවල් වල අපූර්වත්වය තමයි මේ පුරුදු කියන දේවල් අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය විදිහට මේ පුරුදු වෙනස් කරගත්තාම අපේ ජීවිත අපිට වෙනස් කරගන්න හැකියාවක් තියෙන එක තමයි මේකේ තියෙන ලස්සනම කාරණාව. මොකද අපි හැමෝම කැමතිනේ හොඳ ජීවිතයක් ගත කරන්න, හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න, හොඳ ආර්ථිකයක් ගොඩනගා ගන්න, හොඳ සතුටින් ජීවත් වෙන්න. ඉතින් මේ දේවල් වලට අපේ මේ පුරුදු කියන දේවල් අනිවාර්යෙන් ලොකු බලපෑමක් කරනවා. එහෙනම් යාළුවනේ අපි දැන් බලමු අපේ ජීවිතවල තියෙන මේ පුරුදු කියන දේවල් අපිට කොටස් පහකට වෙන් කරලා බලන්න පුළුවන්. පළවෙනි එක අපේ ජීවිතේ තියෙන ක්‍රියාවන්. අපි පුරුද්දක් විදියට කරන ක්‍රියාවන් මොනවද කියලා. මෙතනදි ක්‍රියාවන් කියලා කිව්වම අර මම මුලින් කියපු සරල උදාහරණෙම ගන්නත් පුළුවන්. අපි දත් මදින එක. අපි දත් මදින එක පොඩි කාලේ අකමැත්තෙන් කරාට දැන් වෙනකොට අපි හිතන්නෙම නැතුව හැමදාම දත් මදින එක පුරුද්දක් වෙලා. ඒ වගේම ඔයා මතක් කරලා බලන්න ඔයා ඉස්සෙල්ලාම කාර් එකක් හදවපු දවස.
එදා ඔයා ගොඩාක් සැලකිල්ලෙන් තමයි කාර් එක පැදවුවේ. නමුත් අවුරුදු 10ක් 15ක් විතර ඔයා කාර් එක පදින්න පුරුදු වුණාම ඔයාලට එච්චර හිතන්න දෙයක් නැහැ. ඔයාලට පුළුවන් වැඩි හිතන්නෙම නැතුව ඔයාගේ වාහනේ පරිස්සමට පැදගෙන යන්න. ඉතින් මේ වගේ විවිධ ක්‍රියාවන් මම මේ කිව්වේ උදාහරණයක් විතරයි. මේ වගේ විවිධ ක්‍රියාවන් අපේ ජීවිත ඇතුලේ පුරුදු විදිහට තියනවා වෙන්න පුළුවන්. දෙවෙනියට අපිට කියන්න පුළුවන් අපේ මානසික පුරුදු. අපේ මානසික පුරුදු කියලා ගත්තාම චුට්ටක් කල්පනා කරලා බලන්න පුළුවන් කෙනෙක් ඉන්න පුළුවන් ජීවිත කාලේ ගොඩක් වෙලාවට දුකින් ඉන්න පුරුදු වෙච්ච කෙනෙක්. දුක කියන දේ හිතේ දරාගෙන ඉන්න පුරුදු වෙච්ච කෙනෙක්. තව කෙනෙක් ඉන්න පුළුවන් බය කියන දේ දරාගෙන හිටපු කෙනෙක්. ඒ වගේම මේ වගේ විවිධ මානසික තත්ත්වයන් වල හිටපු අය අපිට ජීවිතේදී හමු වෙනවා. ඉතින් දීර්ඝ කාලයක් අපි හිටපු කෙනෙක් අපි හිටපු කෙනෙක්ට බ්‍රේක් අප් එකක් වෙනවා කියලා නැත්නම් කෙනෙක්ගේ තියෙන ආදර සම්බන්ධතාවය බිඳෙනවා නැත්නම් ඒක හරියන්නේ නැහැ. මේ වගේ කාරණා නිසා කෙනෙක් හිතෙන් දුක් විඳිනවා වෙන්න පුළුවන්. ඒ හිතෙන් දුක් විඳින අතරේ ඔහු හෝ ඇය වැඩිපුර විරහ ගීත අහන්න පුරුදු වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. මෙයා මේ තමන්ගේ නැතිවෙච්ච ප්‍රේමය නැත්නම් තමන්ගේ මේ නැතිවෙච්ච ආදරය ගැන හිත හිත නිතරම විරහ ගීත අහලා ඒකෙන් නැවත නැවත තමන්ගේ හිත පාරවගෙන ඒක යම්කිසි විදිහක රසවින්දනයක් බවට පත් කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේක ටිකක් කල් යනකොට එයාගේ මානසික පුරුද්දක් බවට පත් වෙනවා. ජීවිත කාලෙම එයා සමහර විට දුකින් තමන්ගේ ජීවිතේ ගත කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ මං කිව්වේ මානසික පුරුද්දකට උදාහරණයක්. අපේ තව පුරුද්දක් තියෙන්න පුළුවන්. ශරීරය සම්බන්ධ පුරුද්දක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් කෙනෙක් තමන්ගේ නියපොතු හපනවා වෙන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක් තමන්ගේ ශරීරය පිරිසිදුව තියාගන්න පුරුදු නොවිච්ච කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක් විවිධ ආහාර රටාවන් වලට පුරුදු වෙච්ච කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේ දේ තමන්ගේ ශරීරයේ පුරුද්දක් බවට ටිකක් කල් යනකොට පත් වෙනවා. මේක දීර්ඝ කාලිනව කරපුවාම තමන්ගේ ශරීරයේ පුරුද්දක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි අපිට තවත් පුරුදු ගණයකට ගන්න පුළුවන් කොටසක් තමයි අපේ තියෙන මානව සම්බන්ධතා. මේ මානව සම්බන්ධතා කියන දේවල් වලදී අපේ පුරුදු බලපාන්න පුළුවන්. අපි පොඩි කාලේ අපේ ගෙදර තිබුණේ මොන වගේ තත්ත්වයක්ද? අපේ දෙමෝපියන්ගේ තිබිච්ච සම්බන්ධතාවය මොන වගේ දෙයක්ද? ඒගොල්ලෝ අපිට සැලකුවේ කොහොමද? ඒගොල්ලෝ අපිට ආදරෙන් සැලකුවද නැත්නම් අපිට අඩත්තේටම් කරාද? මේ වගේ දේවලුත් වැඩිහිටියන් වෙනකොට සම්බන්ධතා සම්බන්ධයෙන්ුත් පුරුදු වශයෙන් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු කුඩා දරුවෙක්. ගෙදරදී දැඩි ලෙස හිංසාවට ලක් වෙච්ච කුඩා දරුවෙක් හිටියා කියලා. දැන් මේ වගේ කෙනෙක් වැඩිහිටියෙක් වුණාම තමන් තෝරාගන්න සහකරු හෝ සහකාරිය තමන්ට ඒ ආකාරයෙන්ම අඩත්තේටම් කරන කෙනෙක්ව හොයාගන්න තියෙන හැකියාව වැඩි. මේ සෙල්ෆ් හීලින් කියන පැත්තෙන් තමන්ව සුවපත් කරගෙන තමන්ගේ ඒ කුඩා කාලේ තිබිච්ච මානව සම්බන්ධතාවල තිබිච්ච ගැටලු සුවපත් කරගත්තේ නැත්නම් බොහෝ විට මේ කට්ටිය තමන් වැඩිහිටියෙක් වුණාම ජීවිතයට ආකර්ෂණය කරන්නේ නැත්නම් ජීවිතේ ගෙවන්නේ මේ වගේම තමන්ට හිංසා කරන කෙනෙක් එක්ක. ඉතින් මේ වගේ පුරුදුත් අපේ ජීවිතවල තියනවා වෙන්න පුළුවන්. තවත් දෙයක් තමයි අපි ජීවත් වෙන පරිසරය. අපි කුඩා කාලේ ජීවත් වුණේ මොන වගේ පරිසරයකද? අපි දැන් ජීවිතෙන් වැඩි කාලයක් ජීවත් වෙලා තියෙන්නේ මොන වගේ පරිසරයකද කියන කාරණාව. කෙනෙක් උෂ්ණාධික පළාතක ජීවත් වෙන්න පුළුවන්, කෙනෙක් සීත පළාතක ජීවත් වෙන්න පුළුවන්, කෙනෙක් විවිධ සංස්කෘතික හැසිරීම් රටා තියෙන පළාතක ජීවත් වුණා වෙන්න පුළුවන්, විවිධ ඇදහිලි විශ්වාස තියෙන පළාතක ජීවත් වුණා වෙන්න පුළුවන්. මේ තමන් ජීවත් වෙන පරිසරයෙන් තමන්ට මේ පුරුදු කියන දේවල් ජීවිතයට එකතු වෙන්න පුළුවන්. ඒ පරිසරවලට සමාන පරිසරයන් වල අපි ජීවත් වෙන්න කැමති වෙන්න පුළුවන්. මොකද අපි මේක පුරුද්දක්නේ. අපි ජීවිත කාලයක් පුරාවට දීර්ඝ කාලයක් යම්කිසි ප්‍රදේශයක ජීවත් වුණාම අපි ඒ ප්‍රදේශයට අනුගත වෙනවා. ඒ ප්‍රදේශය විතරක් නෙමෙයි අපේ නිවස වෙන්න පුළුවන්, අපේ රැකියාව වෙන්න පුළුවන්, මේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. මේ කියන පරිසරයේ තත්ත්වයන්ට අපි
පුරුදු වෙනවා. ඊට පස්සේ මේ පරිසර තත්ත්වයන්ගෙන් අපිට මොන හරි වෙලා ගැලවෙන්න ඕන වුණත් නැත්නම් එතනින් වෙන තැනකට යන්න ඕන වුණත් වෙලාවකට කරන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති අපේ පුරුදු, අපේ ක්‍රියාවන්, අපේ මානසික පුරුදු, අපේ ශාරීරික පුරුදු, අපේ මානව සම්බන්ධතා, අපි ජීවත් වෙන පරිසරය මේ හැම දෙයක්ම එකට එකතු වෙලා තමයි අපේ මේ පුරුදු පද්ධතියම ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් මේ පුරුදු පද්ධතිය අපි කෙනෙක්ව ගත්තාම එයාට පුරුදු පොට්ටනියක් කියලා කියන්නත් පුළුවන්. මේ පුරුදු පොට්ටනිය අපිට දැන් ලෙහල බලන්න වෙනවා. අපේ ජීවිතේට අවශ්‍ය දේවල් නිර්මාණය කරන්න, අවශ්‍ය ජීවිතය ගොඩනගන්න, අපිට අවශ්‍ය ලස්සන ජීවිතය, තමන් කැමති ජීවිතය නිර්මාණය කරන්න නම් අපිට මේ පුරුදු මොනවද? මගේ ජීවිතේ මම දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු කරගෙන තියෙන පුරුදු මොනවද කියලා අපිට බලන්න සිද්ධ වෙනවා. ඉතින් යාළුවනේ දැන් මේ වීඩියෝ එක බලන ඔයගොල්ලෝ හැමෝම අද වෙනකොට තමන්ගේ ජීවිතේ මේ හැබිට්ස් කියන දේවල් ගොඩනගාගෙන ඉවර වෙච්චාය. ඉතින් මේ අපි ජීවිත කාලයක් ගොඩනගාගත්ත මේ හැබිට්ස් වෙනස් කරන්නේ කොහොමද? අපි හැමෝටම තියෙන ප්‍රශ්න මේකනේ. අපි හැමෝම අපෙන් අහගන්න වෙනවා, මගේ ජීවිතේ මට අනවශ්‍ය හැබිට්ස් තියෙනවා නම්, මගේ ජීවිතේ වර්ධනය නොකරන හැබිට්ස් තියෙනවා නම් මේවා වෙනස් කරගන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු මෙහෙම හැබිට් එකක් වෙනස් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට පොඩි ක්‍රියාකාරකමක් කරලා බලන්න වෙනවා. පොතකුයි පෑනකුයි අරගෙන මේක කොටස් දෙකකට බෙදන්න. එක පැත්තක ලියන්න මගේ ජීවිතය වර්ධනය වන පුරුදු මොනවද? දැනට මගේ ජීවිතයේ තියෙන මගේ ජීවිතයේ හොඳ අතට මගේ ජීවිතය වර්ධනය කරන පුරුදු මොනවද කියලා එක පැත්තක ලියන්න. අනිත් පැත්තෙන් ලියන්න මගේ ජීවිතය වර්ධනය නොකරන, මගේ ජීවිතය ආපස්සට අදින පුරුදු මොනවද කියලා. ඉතින් මේ වගේ මුලින්ම තමන්ගේ ජීවිතයේ තියෙන මේ පුරුදු මොනවද කියලා අපිට අඳුරගන්න වෙනවා. මොකද අපි පුරුද්දක් වෙනස් කරන්න කලින් අපේ ජීවිතේ දැනට තියෙන පුරුදු මොනවද කියලා මුලින් ඩෙන්ටිෆයි කරගන්න වෙනවා. මුලින් අඳුනගන්න වෙනවා. හරි. දැන් අපි පළවෙනියටම මෙහෙම කොටස් දෙකකට බෙදලා අපේ පුරුදු ලියාගත්තනේ. ඊළඟට අපිට මොකද කරන්න වෙන්නේ? ඊළඟට අපිට බලන්න වෙනවා දැන් අපේ ජීවිතේ වෙනස් කරගන්න ඕන පුරුදු කියලා ඔයා ලියපු කොටසේ අපිට බලන්න වෙනවා දැනට ඒ තියෙන පුරුද්ද වෙනුවට රිප්ලේස් කරන්න, අලුතෙන් ජීවිතයට එකතු කරගන්න ඕන පුරුද්ද මොකද්ද කියලා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා ලියලා තියෙනවා නම් තමන්ගේ ජීවිතේ වර්ධනය නොකරන පුරුදු කියන කොටසේ මට උදේම නැගිටින්න අමාරු, මට ව්‍යායාම කරන්න හිතෙන්නේ නැහැ වගේ කාරණා ලියලා තියෙනවා නම් දැන් මේ කාරණා දෙක අපි අරගෙන ඊළඟට බලන්න ඕනේ මේ කාරණා දෙක වෙනුවට මට අවශ්‍ය පුරුද්ද මොකද්ද, මට රිප්ලේස් කරන්න අවශ්‍ය පුරුද්ද මොකද්ද කියලා. එතකොට පළවෙනියටම අපිට හිතන්න පුළුවන් මට උදේම නැගිටින්න අවශ්‍යයි. දෙවෙනියට මට ව්‍යායාම කරන්න ඕනේ. මට දිනපතා හැබිට් එකක් විදිහට ව්‍යායාම කරන්න ඕනේ කියන කාරණාව අපිට ඩෙන්ටිෆයි කරලා එහා පැත්තෙන් ලියන්න පුළුවන්. ඉතින් මෙහෙම ලියාගත්තට පස්සේ යාළුවනේ මේක මෙහෙම ඩෙන්ටිෆයි කරලා ලිව්වා කියලම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් දැන් මේ අලුතෙන් රිප්ලේස් කරන පුරුදු දෙක මගේ ජීවිතයට එකතු කරගත්තාම ඒකෙන් මට ලැබෙන වාසිය මොකද්ද? මගේ ජීවිතේට මෙහෙම අලුත් පුරුදු දෙකක් එකතු කරගත්තාම ලැබෙන වාසිය මොකද්ද කියලා ඊළඟට ලියන්න. දැන් උදාහරණයක් විදිහට මට උදේම නැගිටින්න අවශ්‍යයි කියන කාරණේ ගත්තොත් මට උදේම නැගිට්ටොත් මගේ ජීවිතේට ලැබෙන වාසි මොනවද කියලා ලියලා බලන්න. මට වැඩිපුර වැඩ කරගන්න පුළුවන්, මට උදේම නැගිට්ටාම ටිකක් ව්‍යායාම කරන්න පුළුවන්, මට උදේම නැගිට්ටාම මගේ ජීවිතයට අවශ්‍ය භාවනාවක් පුරුදු කරන්න කාලය තියෙනවා. මේ වගේ මේ තමන් මේ අලුතෙන් රිප්ලේස් කරන්න යන හැබිට් එක තමන්ගේ ජීවිතයට එකතු කරගත්තාම තමන්ට ඒකෙන් ලැබෙන වාසි මොනවද කියලා ඊළඟට ලියන්න.
දැන් ව්‍යායාම එකතු කරගත්තොත් අපේ ජීවිතේට ඒකෙන් මගේ ශරීර සෞඛ්‍ය වැඩි වර්ධනය වෙනවා. මගේ පෙනුම ගැන මට ලොකු විශ්වාසයක් එනවා. මගේ බර අඩු කරගත්තොත් මගේ තියෙන දණිස් අමාරු හොඳ වෙනවා. මේ වගේ තමන් අලුතෙන් රිප්ලේස් කරන්න යන පුරුද්දේ තියෙන වාසි මොනවද කියලා ඊළඟට ලියන්න. ඉතින් දැන් අපි මුලින්ම අපේ තිබිච්ච පුරුදු හඳුනාගත්තා. දෙවෙනියට අපිට අනවශ්‍ය පුරුදු ඉවත් කළා. රිප්ලේස් කරන්න අවශ්‍ය පුරුද්ද මොකද්ද කියලා හඳුනාගත්තා. තුන්වෙනියට මේ අලුතෙන් පුරුද්දක් අපේ ජීවිතයට එකතු කරගත්තාම අපිට ලැබෙන වාසි මොනවද කියලා අපි ලියුවා. දැන් යාළුවනේ මෙහෙම පැහැදිලිව දෙයක් identify කරගත්තාම අපිට දෙයක් වෙනස් කරන්න ලේසි. මොකද අපේ බ්‍රේන් එකට ඔයා මෙහෙම ලියපුවාම මෙසේජ් එකක් යනවා මේ දේ මම කරන්න ඕනේ කියලා. දැන් මෙහෙම ලිව්වා කියලාම විතරක් මේක හරියන්නේ නැහැ. ඊළඟටත් අපිට තව දෙයක් තියෙනවා කරන්න. ඒ තමයි අපිට දැන් මේ වෙනස් කරන්න ඕන පුරුද්ද. මේ රිප්ලේස් කරන්න ඕන පුරුද්දේ වාසි අපි හඳුනාගත්තා. ඒ පුරුද්ද අපි හඳුනාගත්තා. මෙහෙම කරාට පස්සේ මේ තමන්ට වෙනස් කරන්න අවශ්‍ය පුරුද්ද කරන්න ඇක්ෂන් ප්ලෑන් එකක් ලියන්න වෙනවා. ඇක්ෂන් ප්ලෑන් එකක් ලියන්න වෙනවා තමන්ගේ මේ තියෙන පුරුද්ද වෙනස් කරගන්න. ඉතින් කොහොමද අපි ඇක්ෂන් ප්ලෑන් එකක් ලියන්නේ? දැන් අපි මෙතෙන්දි වෙනස් කරගන්න පුරුදු දෙකක් නේ ගත්තේ. එකක් තමයි මට උදේම හැරෙන්න ඕනේ. දෙවැනි එක තමයි මට දිනපතා ව්‍යායාම කරන්න ඕනේ. දැන් මේ උදේම හැරෙන්න කියන කාරණේදී ඔයාට කල්පනා කරලා බලන්න පුළුවන් උදේම නැගිට්ටොත් මගේ ජීවිතේට ලැබෙන වාසි මොනවද කියලා. ඒ වගේම ව්‍යායාම ගත්තත් ඔයාට කල්පනා කරලා බලන්න පුළුවන් මම ව්‍යායාම කරොත් මගේ ජීවිතේට ලැබෙන වාසි මොනවද කියලා. ඊළඟට දැන් මේක ක්‍රියාවට නම්වන්න අපිට ක්‍රමවේදයක් හදාගන්න වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මම උදේ සාමාන්‍යයෙන් නැගිටින්නේ 9ට විතර කියලා හිතන්නකෝ. දැන් 9ට විතර නැගිටින කෙනෙක්ට මම 8ට නැගිටිනවා කියලා ටාගට් එකක් හදාගන්න පුළුවන්. මම 8ට නැගිටලා වතුර බිඳුවා බොනවා, මෙඩිටේෂන් ටිකක් කරනවා, ව්‍යායාම ටිකක් කරනවා, තමන්ගේ ජීවිතයට අවශ්‍ය වීඩියෝ එකක් බලනවා, තමන්ගේ ජීවිතේ වර්ධනය කරන අලුත් අදහස් තියෙන පොතක් කියවනවා. මේ වගේ මේකට ඇක්ෂන් ප්ලෑන් එකක් හදාගන්න වෙනවා. ඒ වගේම තමයි ව්‍යායාම. දැන් මට දිනපතාම ව්‍යායාම කරන්න අවශ්‍යයි. දැන් ව්‍යායාම කරන්න අවශ්‍ය විදියට මම ඇක්ෂන් ප්ලෑන් එක හදාගන්නේ කොහොමද? මුලින්ම අපි හිතමු මම හැමදාම දවසට විනාඩි 5ක් ව්‍යායාම කරනවා කියලා හදාගන්න. ඒකට වෙලාවක් තියාගෙන, ඒකට වෙලාවක් ලියලා තියාගෙන මම දවසට විනාඩි 5ක් එක්සර්සයිස් කරනවා කියලා අපිට අපේ ඇක්ෂන් ප්ලෑන් එක හදාගන්න පුළුවන්. මොකද එක සැරේම අපි පැයක් විතර ව්‍යායාම කරනවා කියලා හදාගත්තොත් මේක අපිට එක සැරේ කරන්න අමාරු වෙන්න පුළුවන්. මොකද අපි මේකට පුරුදු වෙලා නැහැනේ. එතකොට දවස්සක් දෙකක් කරලා සමහර විට මේක අපි අතහරින්නත් පුළුවන්. ඉතින් ඒක නිසා පොඩි පොඩි ටාගට්ස් හදාගන්න, පොඩි පොඩි ඇක්ෂන්ස් හදාගන්න, මේ තමන්ට අවශ්‍ය දේ අචීව් කරන්න, තමන්ට අවශ්‍ය දේ ළඟා කරගන්න පොඩි පොඩි ටාගට්ස් හදාගන්න, ඇක්ෂන් ප්ලෑන් එකේ පොඩි පොඩි දේවල් කරන්න. එතකොට දැන් මේ වගේ පොඩි පොඩි දේවල් අපි එකතු කරගෙන දීර්ඝ කාලයක් කරොත්, අපි හිතමු දවසට විනාඩි 5ක් ව්‍යායාම කරන එක මම දීර්ඝ කාලයක් කරොත් ඒක මගේ පුරුද්දක් බවට පත් වෙනවා. එතකොට ව්‍යායාම නොකර ඉන්න බෑ වගේ දෙයක් ටිකක් දවස් යනකොට ඔයාට දැනෙන්න ගනී. ඔයා අපි හිතමු මුලදී මේක ටිකක් කැඩි කැඩි වෙන්න පුළුවන්. මොකද තාම පුරුදු නැහැනේ. ඒතොර කැඩි කැඩි වෙන්න පුළුවන්. නමුත් අතාරින්න නැතුව දිගටම කොහොම හරි කරන්න try එකක් දෙන්න. මෙහෙම දිගටම කරනකොට ඔයා දන්නේවත් නැතුව, ඔයාට වැඩි හිතන්න ඕනෙත් නැතුව ඔයා හැමදාම ව්‍යායාම කරන පුද්ගලයෙක් බවට නිකම්ම පත් වෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ ඔයාගේ පුරුදු identify කරගත්තා. ඔයා ඒකට හදපු action plan එක මොකක්ද කියලා පල්ලෙහැන් comment කරන්න. මෙහෙම comment කරන්න කියලා අපි ඉල්ලන්නේ දැන් ඔයා මෙහෙම action plan එකක් හදපුවම මේක බලන අනිත් අයටත් ඒකෙන් අදහසක් ගන්න පුළුවන්. ඒ අදහස් share වුණාම අපිට ඉක්මනට අපේ දේවල් දියුණු කරගන්න හැකියාව ලැබෙනවා. අපි ඔක්කොමලා එකතු වුණාම තමයි අපිට අලුත් දේවල් නිර්මාණය කරන්න, අපේ ජීවිත වර්ධනය කරගන්න පහසු වෙන්නේ.
ඉතින් එහෙනම් යාළුවනේ මේ අපේ තියෙන හැබිට්ස් වෙනස් කරගෙන අපිට අවශ්‍ය හැබිට්ස් අපි තියාගෙන අපිට අනවශ්‍ය හැබිට්ස් වෙනුවට අලුත් හැබිට් එකක් අපේ ජීවිතයට එකතු කරගෙන අපි ජීවිතේ ගොඩනගා ගන්න කල්පනා කරමු. එහෙම කරන්න අපි ඇක්ෂන් ප්ලෑන් එකක් හදාගෙන ඒකට වැඩ කරන්න පටන් ගමු. අදට මේ අදහසත් එක්ක මම ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම ප්‍රීතිමත් දවසක් ප්‍රාර්ථනා කරනවා.